අන්දරගේ සොහොන බැලීමට යා හැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටදී. හම්බන්තොටින් තිස්ස මහරාම පාරේ යන විට හමුවන උඩ මලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව අයින දිගේ ඇති අතුරු මගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ළඟා විය හැකි. අන්දරේ කියන්නේ මනක්කල්පිත චරිතයක් නොවේ. 18 වන සියවසේ සෙංකටගල මහනුවර රාජාධිරාජසිංහ රජුදවස රජවාසලේ සිටි විකටෙක්, එවැගේම කවියෙක්. අන්දරේ වටා ගෙතුණු කතා රාශියක් තිබෙනවා. මොහු රජවාසලේ සේවය කළ කාලවකවානුව ක්‍රිස්තු වර්ෂ 1781 සිට 1798 දක්වා බවට ඔහුගේ සොහොනේ සටහන්ව තිබෙනවා. ඔහුගේ උපන් ගම ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි. එය ඔහුගේ පියාගේ උපන් ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි. කලක් රජවාසලේ සේවය කළ අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේදී තමන් ඉපදුණු සුන්දර ගම්මානයත් තරුණ වියේ ගැටමානේ බිරිඳ සමග ගත කළ ජීවිතයත් සිහිපත් වී තම වයස්ගත බවද රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කළ අතර ගමනේ අතරමඟදී මෙහි සඳහන් කළ උඩමලල වැව ඉස්මත්තේදී පිපාසයෙන් මියගිය බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔන්න ඉතින් ඔයාලට කතරගම යන ගමන් අන්දරේගේ සොහොන බලන්නත් යන්න පුළුවන්. වීඩියෝව තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.